දහයේ ටොයෝටා සෙඩාන් කියන්නේ අද කාලේ හැච්බැක් එකක් පදිනව වෙනුවට ඒ මිලටම ගන්න පුළුවන් හොඳ ෆුවල් කන්සම්ප්ෂන් එකක් තියෙන වාහනයක්. ටොයෝටා වියොස්, ටොයෝටා බෙල්ටා කියන්නේ මේ ආරිස් එකේ ඩිසයින් එකට සමාන වාහන දෙකක්. ඉතින් හැච්බැක් වාහන වලට කැමති නැති අඩු මිලකට සෙඩාන් එකක් හොයන කෙනෙකුට ටොයෝටා ආරිස් කියන්නේ හොඳ තේරීමක්. අපි මේ vehicle එකේ front එකට ගියොත් අපිට මෙතන ටොයෝටා බැජ් එකක් shell එකක් බලා ගන්න පුළුවන්. අපි මේ vehicle එකේ lights පැත්තට આવොත් අපිට මෙතන parking lights, standard signal lights සහ headlights විදියට halogen lamps බලා ගන්න පුළුවන්. ඒ වගේම buffer එකේ යට අපිට fog lights සවි කර ගැනීමේ පහසුකමක් තියෙනවා. මේ vehicle එකේ side එකට આવොත් side mirror එකේ තියෙන signal light එකට අමතරව body එකෙත් signal light එකක් හම් වෙනවා. ඒ වගේම අපිට side එකේ මේ විදියට design එකක් බලා ගන්නත් පුළුවන්. अपने टाटा यारिस के रिम कप्स समग्र रिम्स तम हम वेन्ने एक मे वाहन अलो व्हील्स सरकरण देना मे व्हीकल के इधर पास डिस्क ब्रेक सह पासु पास ड्रम ब्रेक बलागन पुलवान ए वागे में फ्रंट सह रियर टायर्स वलट पीएसआई 30 देगा खुलंगहन तमाय रेकमेंड करला देने अपिट मे वाहने बैक साइड एके होंद लुक एकक बलागन पुलवान इतिन मे व्हीकल के बूट एरिया एक तमाय मे तियेन्ने අපිට මෙතන ටිකක් උස බූට් ක්ලිප් එකක් තියෙනවා. එතකොට අපි මුගක් හරි බර දෙයක් මේ බූට් ඒරියා එකෙන් ඉවතට ගද්දි පොඩ්ඩක් උස්සලා තමයි ඒක එළියට ගන්න වෙන්නේ. ඉතින් ඒක පොඩි අවාසියක්. අපිට බූට් ඒරියා එකේ යට අපේ ස්පෙයර් වීල් එකත් අනිකුත් ටූල්ස් උත් හම් වෙනවා. ඒත් මේකේ ජැක් එක අපිට වම් පැත්තේ ෆ්‍රන්ට් සීට් එකට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේකේ මේ විදිහට ස්ටෑන්ඩඩ් බ්‍රේක් ලයිට්ස්, සිග්නල් ලයිට්ස් සහ රිවර්ස් ලයිට්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන හයි මවුන්ටඩ් බ්‍රේක් ලයිට් එක බලා ගන්නත් පුළුවන්. අපි මේ වාහනේ ඉන්ටීරියරයට ආවොත් අපිට බ්ලැක් සහ බේජ් කලරයෙන් හොඳ ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ ෆැබ්‍රික් සීට්ස් හැම වෙන්නේ. ඉතින් අපි ෆ්‍රන්ට් සීට්ස් වලට ආවොත් අපිට මේ සීට්ස් වල පොසිෂන් එක සහ ඇන්ගල් එක ඇඩ්ජස්ට් කර ගැනීම පහසුකම් තියෙනවා. ඒ වගේම ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස්ට් බලා ගන්නත් පුළුවන්. රියර් සීට්ස් වලත් ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස්ට් හැම වෙනවා. ඒ වගේම හොඳ ලෙග් ස්පේස් එකකුත් බලා ගන්න පුළුවන්. මේ වාහනේ ෆ්ලෝ හම්ප් එකක් නැති තරම්. ඒ නිසා රියර් සීට්ස් වල 3 දෙනෙකුට වුණත් ගොඩක් අපහසුතාවයකින් තොරව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ විදිහට සීට් බැක් පොකට්ස් බලා ගන්නත් පුළුවන්. අපි මේ වාහනේ ස්ටියරින් වීල් එකට ආවොත් අපිට මල්ටි ෆන්ක්ෂනල් ඔප්ෂන්ස් හම්බ වෙන්නේ නැහැ. අපිට මේකේ ටිල්ට් ඇඩ්ජස්ට්මන්ට්ස් කර ගැනීමේ පහසුකම් තියෙනවා. මේකේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ හෑන්ඩ් බ්‍රේක් ලීව එක, ගියර් ලීව එක, 12 වෝල්ට් අවුට්පුට් එක සහ මේ විදිහට කන්සෝල් බොක්ස් එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන අපේ AC කන්ට්‍රෝල්ස් කීපය හම්බ වෙනවා. මෙතන ඉමර්ජන්සි ෆ්ලෑෂර් ස්විච් එක, ක්ලොක් බටන් එක සහ ට්‍රිප් බටන් එක බලා ගන්න පුළුවන්. එතකොට මේකේ මීටර් පැනල් එකේ normal indicators කීපය, speedometer එක, tachometer එක, time එක, petrol capacity එක සහ trip details බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම sun visors වල මේ විදිහට vanity mirrors හම්බ වෙනවා. එතකොට මෙතන personal lights දෙකකුත් මෙතන interior light එකක් හම්බ වෙනවා. dashboard එකේ කොනේ මේ විදිහට close කරන්න පුළුවන් air vents තියෙනවා. ඒ වගේම dashboard එකේ මේ විදිහට cup holders, bottle holders සහ storage compartments බලා ගන්නත් පුළුවන්. මෙතන මේ වාහනේ power mirrors වල switches තියෙනවා. එතකොට මේකේ front doors වල අපිට මේ විදිහ design එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම door එකේ මෙතන speaker එක සහ bottle holder එකකුත් හම් වෙනවා. මේකේ rear doors වල අපිට bottle holders හම්බ වෙන්නේ නැහැ. ගොඩක්ම simple design එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වාහනේ 1.3 liter 4 cylinder engine එකක් තියෙන්නේ. මේක අපිට ඔටෝ වගේම මැනුවල් වාහනත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔටෝ වාහනයක් නිසා එන්ජින් එකට SAE 5W30 එන්ජින් ඔයිල් ලීටර් 3.7ක්, කූලින් සිස්ටම් එකට Toyota Super Long Life Coolant ලීටර් 4.7ක්
ඔටෝමටික් ට්‍රන්ස්මිෂන එකට ටොට ජනවින් ATFWSOil ලිටර් හයදශම හතරක් සහ බ්‍රේකොයිල් විදිහට .3ඔල් රැකමන් කරලා තියෙනවා. ඉතින් මේ වාහනේ ෆුවල් කන්සම්ෂන් එක සාමාන්‍යයෙන් ලිටරේට කිලෝමීටර්ස් 13ක් 14ක් වගේ වෙනවා. එනිසා මේක පවුලේ භාවිතය සඳහා ගොඩක් සුදුසු වාහනයක්. ඉතින් මොකද ඉදන් මේ 2018ට ඇරිස් එක ගැන ඒගෙන ඔක්කොම දේවල් පළාතින කමෙන් සෙක්ෂන් එකකින් කතා කරමු. එහෙනම් ටෙක් ගැජට්ස් ගැන සහ වාහන ගැන දැනගන්න මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, share කරන්න, like කරන්න. අපි සරදිතා තිරයකින් හමුවෙමු.